හොඳයි. දැන් නම් නැවත භාවනාවට සූදානම් වෙලා අරමුණු කරන්න සීලය පිටවගත්ත මොහොතේ ඉඳලා මේ වෙනකන් ඒ සිල්පද රැකෙමින් පවතින හැටි දැකලා සතුට වෙන ගමන් චිත්ත සමාධිය අරමුණු කරන්න මේ වෙලාවේ නීවරණ පහම එපමණකින් හිතෙන් ඉවත් වෙලා උපේක්ෂා සහගතව සමාහිත හිත පවතිනවා. අන්නේ සමාධිය ගැනත් නිරාමිස සතුටක් උපද්ද ගන්නු. හේතු සකස් වෙලා තියෙන බව පෙනේ. සීලය සකස් වෙලා සමාධිම චිත්තය සකස් වෙලා විදර්ශනාවට සුදුසු භූමිය සකස් වෙලා තියෙනවා කියලා දැනේ. ප්‍රමාදව මේ අවස්ථාවේ සියලු ශරීර කෙරෙහි කලකිරෙන විදිහට හිතන්න ඕනේ කියන චේතනාව පහළ කරගමු. මේ ශරීරය ආය අරමුණු කරමු. ඒකේ හැඩය අරමුණු වෙනකොට මෙතෙහි ඉතාම විකාර රූපී හැඩයක් මනුස්ස ශරීරයක් කියලා එකක් මෙන්න මෙහෙම ඉරියව්වක මෙතන පවතිනවා. මේ ශරීරය කියන ධර්මතාවය ඉබේ හැදුන නෙවෙයි, ආහාරයෙන් හැදුනේ එකක්. පූර්ව කර්මයේ නිර්මාණයක් මේක. ඒ වගේ මේ පූර්ණ කර්මය කරන්න හිතේ දුන ඒ පූර්ව අවිද්‍යාවේ පූර්ණ තෘෂ්ණාවේ නිර්මාණයක් මෙතන මේ තියලා තියෙනවා. ඇඟ දිහා අරමුණු කරගෙන ඒක අවිද්‍යාවේ නිර්මාණයක් කියලා දැනෙන්න අරින්න, තෘෂ්ණාවේ නිර්මාණයක් කියලා දැනෙන්න අරින්න, කර්මයේ නිර්මාණයක් කියලා දැනෙන්න අරින්න, ආහාරයේ නිර්මාණයක් කියලා දැනෙන්න අරින්න. දැන් මේ ශරීරයේ අතීත කතාව අරමුණු වෙනවා. අවිද්‍යා තෘෂ්ණා සහගතව සිදුවෙච්ච කර්මයක විපාකය තමයි මේ කබලිකාහාර කකුල් හැඩයට ගොනු වෙලා, අත් හැඩයට, කඳ විදිහට, බෙල්ල විදිහට, ඔළුව විදිහට, ඇතුලේ තියෙන ඒ කුණපයන් විදිහට සකස් වෙලා මෙහෙමයි මේක සමුදය උනේ. මේවයි මේකේ සමුදය ධර්ම. දැන් හිත තියෙන්නේ ශරීරයේ සමුදය ධම්මානු පස්සීවා සිහියකින්. ඊළඟට බහිද්දා ශරීර අරමුණු කරන්න. දැන් බලන්න මිනිස් ශරීර ඉතරක් කොච්චරක් නම් අරමුණු වෙනවද. තිරිසන් ශරීර කොච්චරක්ද. ඉවයි හැඩ තල එක අරමුණු කරන්න. කලින් විදිහටම දැන් ප්‍රේත ශරීර අරමුණු වෙනවා, අසුර ශරීර අරමුණු වෙනවා, නිරිසත්ව ශරීර හිතාගන්න බැරි තරම් විශාල ප්‍රමාණයක්. ව්‍යාපාරවල ප්‍රමාණත්වය හිතාගන්න බැරි තරම් බව අප්‍රමාණ බව දැනේ. ඊළඟට දේව බ්‍රහ්ම සුගතිතල ඒ ඇඟවල් දැන් හිතන්න මෙච්චර අප්‍රමාණ ශරීර මේ මොහොතේ පැවතුන ඒකෙක් ශරීරය ගත්ත අවිද්‍යාවෙම නිර්මාණ නිර්මාණයක් තෘෂ්ණාවෙම නිර්මාණයක්මයි
පූර්ව කර්මයක විපාකයක්මයි මේ හැම ශරීරයක්ම. ඒ වගේම කබලින්ක ආහාරය නැත්නම් සතර මහා ධාතු නිර්මාණයක්මයි. කොච්චර විවිධත්වයක් තියෙනවද බලන්න මේ නිර්මාණවල. ඊළඟ ආධ්‍යාත්මිකව බාහිරව ශරීර මේ ආකාරයටමයි සමුදේ වෙලා තියෙන්නේ. දැනට නැති ඉස්සර තිබිච්ච ශරීර සමුදේ වුණේ ඔය විදිහටමයි. දැනට නැති අනාගතේ හටගන්න ශරීර සමුදේ වෙන්නේ ඔය න්‍යායටමයි. එහෙනම් තුන් කාලයටම අතීත වර්තමාන අනාගත තුන් කාලයේම ලෝකතල ඔක්කගේම ශරීර කියන ධර්මතාවය සමුදේ වෙන්නේම අවිද්‍යාව නිසා, සෘෂ්ටාව නිසා, පූර්ව කර්මයක් නිසා, සතර මහා ධාතු කබලින්කාහාර මට්ටමින් පවතින හින්දා. දැන් අරමුණ කරනවා හරියටම මේ මොහොතේ මේ ලෝකතලවල කොයිතරම්නම් ශරීර අලුතෙන් සමුදය වෙනවද? කලින් නොතිබිච්ච සෑම ශරීරකදීම හිතාගන්න බැරි තරම් අප්‍රමාණ ශරීර ගණන හට ගැනීම සිදු වෙන බව එක ධර්මතාවයක් විදියට අඳුරගන්න. අලුත් ශරීරයක් හටගන්න. ඊළඟට අරමුණු කරන්න එපමණකුත් නෙවෙයි, මේ ලෝකතල ඔක්කොම අරමුණු කරනකොට සෑම ක්ෂණයකදී කර්මය ඉවර වෙලාම හිතට අප්‍රමාණ ශරීර ගණනක් විදිලා යනවා. මිනිස්සු විතරක් කීප දෙනෙක් මැරෙනවා. ඒ බය ධර්මතාවය හැමදාම ක්ෂණිකවම ඔහුම සිදුවෙමින් පවතිනවා. ඒක වෙන්නේ ඇයි කියලා හිතනවා. දකින්න මේ ශරීරය වුණ ඔය අරමුණු වෙන බාහිර ශරීර වුණ කර්මය ගෙවුණාම බිඳිලා විසිරිලා යනවා. මේ ශරීරයට ඒක අනාගතයේදී දවසක සිද්ධ වෙන හැටි දකින්න බාහිරව මේ වර්තමානයේ තියෙන ශරීර ඔකොටමත් ඕක සිද්ධ වෙන බව දකින්න. ඊට අමතරව හරියටම මේ මොහොතේ හිතාගන්න බැරි තරම් ශරීර ගොඩ මුළුමනින්ම කර්මය ඉවර වෙලාම විනාශ වෙන හැටි දකින්න. ඒක ධර්මතාවය. ඒකට කියන්නේ වාය ධර්මතාවය. දැන් ශරීරවල වාය ධර්මානුපස්සීවා විදිහට සිහිය වැඩෙනවා. කර්මය ගෙවීමෙන් සිදුවෙන වය ධර්මතාවය ඔය විදිහට අවබෝධ කරගන්න. ඊළඟට අනිත් ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය ගෙවීමෙන් සිදුවෙන වය ධර්මතාවය සෑම ශරීරයකම මේ මොහොතේ රූප කලාප මට්ටමේ ක්ෂණික බෙදී අප්‍රමාණව සිදුවෙන හැටි අරමුණු කරන්න. ඒ රූප කලාපේ කබලින්කාහාර ප්‍රත්‍යය ඉවර වෙලා බිඳීමක්. දැන් දෙකම අරමුණු කරන්නේ ඒ ක්ෂණික බිඳීම සහ භව වශයෙන් සන්තති වශයෙන් කර්ම ඉවර වෙලා යන බිඳීම් ඔක්කොම එකවර අරමුණු කරලා ලෝකතල ඔක්කොම අරමුණු කරනකොට වැටහි කිසිම ශරීරයක් නිත්‍ය නෑ. සෑම ශරීරයක්ම කැඩෙන සුළුයි, බිඳෙන සුළුයි, වෙනසෙන සුළුයි, අහෝසි වෙන සුළුයි, අනිත්‍යයි. ශරීර සමුදය වීම අනිත්‍ය ලක්ෂණයමයි, වැය වෙලා යන්නේ අනිත්‍ය ලක්ෂණය නිසාමයි. ඒ නිසා යම්තාක්
අතීත ශරීර, වර්තමාන ශරීර, අනාගත ශරීර අනිත්‍යයි. ඒ වගේම බාහිර ශරීර, මේ ශරීරයත් අනිත්‍යයි. ඒ වගේම හිතට ප්‍රිය නැති ශරීරත් අනිත්‍යයි. හිතට ප්‍රිය ශරීරය තියෙනවා නම් ඒවත් අනිත්‍යයි. මේ ලෝකතලවල යම් ගොරෝසු ශරීර තියෙනවා නම් ඒවත් අනිත්‍යයි. සුක්කුම සියුම් ශරීර තියෙනවා නම් ඒවත් අනිත්‍යයි. දුර තිබුණත් ඒවා වෙනසෙනවා, ළඟ තිබුණත් වෙනසෙනවා. එහෙන් බලපං කොච්චර බාලද මේ ශරීර කූඩු කියන මේ ලෝක ධර්මතාවය. ඒවා දුර්වලයි, කැඩෙන බිඳෙන වෙනසෙන ගතියම සහිතයි. විශ්වාස කරන්න අමාරු ධර්මතාවයක්, පැහැදෙන්න බැරි ධර්මතාවයක්, කලකිරෙන සුදුසුයි මේක. ධර්ම සංවේගයක් උපදින්න ශරීර කියන ඒ බාල පහත් තුච්ච ධර්මතාවය කෙරෙහි නිබිදා හැඟීම, ඒ කියන්නේ කලකිරීම හැඟීම දැන් උපදින්න. හිතේ වෙනස බලන්න වෙනද බොහොම අගේ කරමින් වටිනා ධර්මතා විදියට දැක්ක ශරීර දැන් අරමුණ වෙන්නේ කලකිරෙන සුදුසු, පහත්, බාල, දුර්වල, කැඩෙන බිඳෙන වෙනසෙන ගතිය සහිත ධර්මතාවක් විදියට. ඒක නුවණින් දැනගත්තා, දැනෙනවා කියන සුවේ තමන්ටම තියෙයි මේ වෙලාවේ. වෙන මේ ශරීරය පුරා සිහිය පතුරවමින් ඒකේ තියෙන ඒ බාල අනිත්‍ය ලක්ෂණය, පහත් අනිත්‍ය ලක්ෂණය ගැන කලකිරීම පතුරවන්න එක පුරාම මොලේ තියෙන ඒ පහත් ගතිය, ඇටකටුවල තියෙන ඒ පහත් අනිත්‍ය ගතිය, මස්නහර වෙල්වල තියෙන ඒ පහත් තුච්ච අනිත්‍ය ගතිය, කෙස්ලොම් නියදත්හමේ තියෙන ඒ පහත් ගතිය, දියර ජාතිවලමත් තියෙන ඒ අනිත්‍ය කියන පහත් ගතිය දකිමින් දැනෙන්න අරිනවා හිතට කලකිරෙන සුදුසුයි මේ ගති, කැමති වෙන්න නොසුදුසුයි. බාහිර ශරීර පුරා ඒ ගතියම ආදේශ කරන්නේ. ඥාතීන් විදියට පෙනී හිටපු ශරීර, දූ දරුවෝ විදියට පෙනී හිටපු ශරීර, මිත්‍ර විදියට පෙනී හිටපු ශරීර, දුර ශරීර, ළඟ ශරීර, අතීත වර්තමාන අනාගත සියලු ශරීර, ඒ පහත් ගතිය දරනවා. දුර්වලයි, බිඳෙනවා, කැඩෙනවා, වෙනසෙනවා. කැමති වෙන්න සුදුසු නෑ නේද? එහෙනම් ධර්ම සංවේගයක් උපද්දගෙන කලකිරෙන්න එම ශරීරයක් අනිත්‍යයි. ඒක මහත් පහත් ගතියක්. අනිත්‍යයි කියලා කියන මේ තුච්ච පහත් ගති ගුණය සහිත නම් මේ ඇඟවල් ඒවාට ඇති කැමැත්ත හිතේ අඩු වේවා, ඇලීම හිතේ අඩු වේවා, පහත් ධර්මතාවයෙන් බේරෙන්න හිත කැමති වේවා, මිදිල යන හිත කැමති වේවා කියලා හිතන්න.
ඔය විදිහට ශරීරවල අනිත්‍ය සීකරමින් ඉන්නකොට තමන්ට දැනෙන්න ඕනේ හිත ප්‍රමෝදමත් වෙනවා. ඒක මට දැන් තේරෙනවා කියන ප්‍රමෝදය. එතනින් නවතින එකක් නෑ. සමහර හිත ප්‍රමෝදමත් වෙලා නවතින්නේ නැතුව අනිත්‍ය සංඥාවටම හිත ප්‍රීතිමත් වෙයි. එහෙම වුණොත් ඒකත් අත්විඳින්න. සමහර සිත් ඔයගොල්ලන් එතනින් නවතින්නේ නැතුව වීර්යයක් දැනේ. තව ටිකක් මේ අනිත්‍ය සංඥාව සිහි කරනවා කියන වීර්යයෙන් කරනකොට සිත කය සත්‍ය වෙලා අනිත්‍ය සංඥාවට හිත සමාධිගත වෙලා ලොකු උපේක්ෂා සහගත බවක් මේ සියලු ඇඟවල් කෙරෙහි දැනෙන්න ඕනේ. මේ දේවල් වලින් කොතෙක් දුරට සිද්ධ වෙනවද මේ මොහොතේ? හොඳයි, හිතන්නේ ශරීරයයි වැහුවයි කියලා වෙනසක් නෑ නේද? ශරීර කොහොමත් කලකිරෙන සුදුසුයි නේද? එහෙනම් ඒ සැරගෙනම ඒ කලකිරීම පවතිවා කියලා හිතලා එනීට ඇසැ. සාදු සාදු සාදු.